Seattle FM Maharavana Devan Samprabdhya Rakshayanaya Yakunni Rahe Le Urmai Satya Katandaraya Urmasi Uhela Yaksha Parapura Numbata Barai Ravana ඒගනාද සීත එක්ක සාකච්ඡාව ආරම්භ කරන්න සූදානමිනු හිටිය. දෙන්නම ගොළු වෙලා හිටියා. මොනවද කොහොමද කතා කරන්න ආරම්භයක් ගන්න කියලා. කොහොමුණත් මේගනාද මුලින්ම හඳාවදි කළා. සීත මගේ මෙගනිය. මේගනාද අයියන්ටි. සමා වෙන්න මට හමු වීමේ ප්‍රමාදයට. අවැසි නැහැ සමාව ඉල්ලීමක්. ඔබේ පැමිණීම මට ගෞරවයක්. සීතා, නුඹ ගැන කිසිවක් මම සිදුවීම වනතුරු දැන සිටියේ නැහැ. මගේ මනස සංසුන් වනතුරුයි මා ඔබ හමුවීම ප්‍රමාද කළේ. අයියන්ටි, ඔබ අසාධාරණ නැහැ. දැන් ඉතින් ඒ ගැන කතාවකින් කුමන ඵලයක්ද? ඔබගේ පැමිණීම මට මහත් සතුටක්. ඔබ සතුටින් සිටින හැඩයි. ඔව්, කිසිදා නොතිබුණු තරමේ ප්‍රීතියක් මා සිත තුළ තිබෙන සත්‍යයි. ඒත් අයන්ඩි, කුමක්ද සීතා ඔබේ ගැටලු? සීතා මේගනාදට තමන්ගේ හිත තුළ මේ මොහොතේ තියෙන තීරණාත්මක ශෝකය පිළිබඳ හෙළි කළා. ඇගේ අවශ්‍යතාවත් ඇය මේගනාදට කිව්වා. මේගනාද මගේ අයියන්ඩි. මගේ බන්ධුවන් දැකීමෙන්, විස්මිත ලංකාපුරය දැකීමෙන් මා අතිශයින් සතුටු වෙනවා සේම. මා ස්වාමී රාමචන්ද්‍රයන් නොදැකීමෙන් මා දැඩි ශෝකයෙනුයි පසුවන්නේ. ඇ රාම නැතිව විඳින ශෝකය මේගනාදට හෙළි කළා. දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ලි උරුමයේ සත්‍ය කතාන්දරය උර්වශි උහෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා සීතගේ හිතේ තියෙන ශෝකය ඇත්තටම රාම යලි දකිනතුරු සංසිඳන එකක් නෙවෙයි. කොහොම වුණත් මෙතනදි මේගනාද ඕනෑ කමින් නෑට සවන් දුන්නා. ඔබේ ශෝකය මට නොවැටහෙනවා නොවේ සීතා. නමුත් මෙතැනදි රාම වරදක් කර තිබෙනවා. එනිසා ඉතින් අයියන්ඩි, ඔහු වරදකරුවෙකු වෝත් ඊට මා සිරකරුවෙකු විය යුතුද? ඔබ සිරකරුවෙකු ලෙස නොවේ නේද මෙහි සිටින්නේ? නමුත් අයියන්නේ, පියාණන්ට මා නැවත රැගෙන එන ලෙස පැවසුවාම එතුමනේ ප්‍රතික්ෂේප කළා. ඔහු ඉක්මනින්ම පැමිණේවි. අනෙක් අතට ඔබේ සැමියා වන රාමචන්ද්‍රයන්ගේ පියතුමන් ළඟ, ඒ කියන්නේ දශරථ රජු ළඟ සිටින්නේ අපේ පුලස්ති ඍෂිමුත්තණුවන්ගේ සොහොයුරෙක්මනේ. ඔව්, වශිෂ්ඨ මුනිවරයා. ඉතින් රාමචන්ද්‍රයින් නුවනැත්තෙක් නම් මේ මොහොතේ වහාම අයෝධ්‍යාවට ගොස් වශිෂ්ඨ මුනිතුමා සමග මෙහි පැමිණේවි. මේගනාද තමන්ගේ හිතට දැනුණු හැඟීම නොවලහා සීතට කිව්වා. ඒ අන්තිම වචන ටික සීතගේ හිතට සැනසීමක් සහනයක් ලබා දුන්නා. අයියන්ඩි, ඔබ නම් වීරයෙක්. ශෝකයෙන් පීඩිතර තිබූ මගේ හදවත ඔබ සැනින් සුවපත් කළා. දැන් සත්‍ය වශයෙන්ම මගේ හදවතේ බලාපොරොත්තුවක් තියෙනවා. සීතා අමුතු සතුටකින් මේගනාද ඉදිරියේ දිලිසෙන ඇස්වලින් සිනාසෙමින් කිව්වා.
ಮೇಘನಾದ ತಮನ್ಗೆ ನೀವು ಸಹಯುರಿಯವನು ಸೀತಾಟ ತಮನ್ಗೆ ಅವಬೋಧೆ ಪ್ರಮಾಣ ಇಟ್ಟು ಉಪದೇಶಿಸ್ತುನ್ನ. ಸೀತಾ, ಒಬ್ಬ ದನ್ ಕಲೆಯುತ್ತೆ ಒಬ್ಬಟ ಕಲಕಿನ್ ಮುನಗಸನು ಒಬೆ ಬಂಧೂನ್ ಸಮಗ ಪ್ರೀತಿಯನ್ ಕಾಲೆಗೆ ವಿಮಯ ರಾಮ ಪೆಮಿನಿ ವಹಾಮ ಮೇ ವಿಸನೇವಿ ನಮ ತೆತೆಂ ಬಂಧೂನ್ ಪವ ಮಾದಸ ಸಕಮಸು ಬೆಲಂ ಹೆಲನ ವಾಯಂಡಿ ಏ ಸಾಮಾನ್ಯ ದಯಕ್ ಮಾ ಸಮಗ ಏಕ ಕುಸೌಪನ್ ಒಬ ಪಿಲಿಬಂದವ ಮಟತ್ ಮೂಲಿಕವ ಅತಿಉನೇ ಎವೆನ ಸಕಮಸು ಹೆಂಗೀಮಕ್ එනිසා එවැනි දේ ගැන එතරම් තැකීමක් කරන්න එපා. රාමචන්ද්‍රෙන් නොමැතිව මා කෙසේනම් තනිව දින ගෙවන්නද? ඔබට නොහැකිද ඔහුව සොයා යන්න? කිසි විටකත් එවන්නක් සිදු කළ නොහැකි. මා පියාණන්ගේ වචනයට පිටින් යෑම රාජද්‍රෝහි ක්‍රියාවක්. මේඝනාද පවතින තත්ත්වයේ පිළිබඳව ඇයට කරුණු දැක්වුවා. ඒත් ස්ත්‍රියකගේ සිතැඟි එකවර වෙනස් කළ නොහැකි. ඒ සනාතන දහමක්. ඔබට නොහැකිද පියාණන්ගෙන් විමසීමක්? ඔබ සිහිවි කලෙන්ද? පියාණන්ගේ වචනයට ඉහලින් වෙනත් කිසිවක් නැහැ. එතුමන් යමක් පවසන්නේ හොඳින් කල්පනා කිරීමෙන් පසුවයි. රාමෙන්ට මා සොයාගත නොහැකි වුණත්? ඉතින් ඒ එසේ නම් නුඹ එවැනි දුර්වලයකු සමග කුමට නම් දිවිගෙවනවද? මේඝනාදගේ මේ ප්‍රකාශයත් එක්කනම් සීතගේ හිත තරමක් කනස්සල්ලෙන් පිරුණා. ඈ නිහඬව කඳුළු පිරි දැසි නිවත බලාගත්තා. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය ಸೀತಗೆ ಶೋಕೇದುಟು ಮೇಘನಾದ ಏವ ಅಸ್ವಸಾಲನ್ನು ಉತ್ಸಾಹ ಕಲ. ಸೀತಾ ಮಾ ನೆಗನಿಯ නුඹට කිසි අනර්ථයක් සිදු කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. අප සියලු දෙනා නුඹගේ ආරක්ෂාව පිළිබඳ ගෞරවය පිළිබඳ සෑම විටකම සිතනවා. ඒ මා හොඳින් දන්නවා අයියන්ටි. පියාණන් ඊට අවශ්‍ය සියලු කටයුතු යොදා තිබෙනවා. සේවිකාවන්ගේ සැලකිල්ල කෙසේද? ඔවුන් හරිම මෛත්‍රශීලී. මගේ එහෙලියන් වගේ. මා තරමක් හෝ ශෝකයෙන් සිටින විට ඔවුන් මට විසිලු කතා පවසමින් සිනහ ගන්නවනවා. හොඳයි එහෙමනම් සීතා, ඔබ තුටින් තවත් ටික කලක් මෙහි රැඳී ඉන්න. රාමචන්ද්‍රයන් පැමිණි පසු ඔබට තීරණය කළ හැකි සිටිනවාද අයෝධ්‍යාවට යනවාද යන්න. එවැන්නක් ඇසීමත් ප්‍රීතියක් මේඝනාද අයියන්ටි. හොඳයි, අවසරයි එහෙනම්. මේඝනාද සීත සමග සාකච්ඡාව අවසන් කරලා එතනින් පිටත් වුණා. මේ හමුව ඔහුගේ හිතට තරමක් අමුතු හැඟීමක් එක් කරලායි තිබුණේ. මන්දෝදරි දේවියගේ කුසේ රාවණා රජුට දාව එකට වැඩුණු මේ දෙන්නට ඔවුනොවුන්ව දකින්න ලැබුණේ භද්‍ර යෞවනයේදී. මේඝනාද තමන්ගේ කුටියට යන අතර තනිවම හිතුවා. කොතරම් සොඳුරු ස්ත්‍රියක්ද මගේම නැගණිය. මා හටත් ඈ ආභරණයක් ගානයි. පියතුමන් ඈ රැගෙනීම සාධාරණයි. මෙය මොනතරම් වෙනස් හැඟීමක්ද. නමුත් රටවැසියාය දකින්නේසේ නොවේ. එයයි ඇති ගැටලුව.
භාවනා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුනි රහේ ලේ උරුමේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි මේඝනාද කුටියට පැමිණි පසුත් කල්පනාවෙන් නිමග්නව සීතා ගැනත් මේ සිදුවීම ගැනත් නැවත නැවත හිතුවා. විවිධ සිතුවිලි වලින් මේඝනාදගේ මනස විචිත්‍රවත්ව පිරෙන්න ගත්තත් රතවැසියන්ගේ ආකල්පය ගැන මතක් වුණු සැනින් ඔහු වෙනස් වුණා. මට මෙය සිතාගත නොහැකි. කුමක්ද මාසිතු කරනුයේ? කිසිදු අදහසක් නැහැ. අරේ සීතාව මට මුණගැහෙන්න නියම කළේ පොලස් තිරිසිතුමන්. එතුමන් සතුව හොඳ පිළිතුරක් මේ සම්බන්ධයෙන් තිබිය යුතුමයි. මේඝනාදට පොලස් තිරිසිතුමන්ව මතකයට නැගුණා. කළ යුත්ත නොකළ යුත්ත ඉදිරි සැලසුම් පිළිබඳව පොලස් තිරිසිතුමන් සමග සාකච්ඡා කළ යුතු බව මේඝනාද තීරණය කළා. ඍෂිතුමන්ගේ දැනුමට අභියෝග කළ නොහැකි. එතුමන් විශ්ව රහස්‍යාදිය පිළිබඳවත් බොහෝ දේ සැකහැර දන්නවා. රාජපාලනය පිළිබඳවත් එසේමයි. ඉතින් මගේ මේ කුඩා ගැටලුවට එතුමන් ළඟ නියත වශයෙන්ම පිළිතුරු නොමැති විය නොහැකි. මා වහාම එතුමන් මුණගැසීමයි කළ යුත්ත. මේඝනාද තීරණය කළා පුලස්ති ඍෂිතුමන්ව මුණගැහිලා මේ සම්බන්ධයෙන් උපදෙස් ගන්න. එතුමන් හෙලි කරගත් යම් යම් රහස් කිසිදු මුෂ්ටියකින් තොරව එතුමන් මේඝනාදට පැහැදිලි කළා. මේඝනාදටත් හොඳින් මතකයි. මේ සාකච්ඡාවෙන් මා සීතා පිළිබඳ පමණක් නොවේ, එතුමන් දුටු අනාගත වාක්‍යයන් විමසීමට ලක් කරනවා. තවත් වසර දහස් ගණනකින් මේ දේශයේ ඉරණම පිළිබඳවත් මම ප්‍රශ්න කරනවා. දැන් මෙහි ආ යුතුයි. මේඝනාදගේ ප්‍රශ්න කිරීම වලට පුලස්ති ඍෂිතුමා මොන වගේ පිළිතුරු ලබා දෙයිද? අපි සඳුදා රාත්‍රී 7:01 රාක්ෂායනී තුලින් මුණ ගැහෙමු. මීට සහස්‍රමුඛ රාවණ මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුනි රහේ ලේ උරුමේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා FM.